ගුරුකමක් හරි වැරදිලා තියෙනවද? නෑ බුදු වෙන්න ඕනේ. වැරදුනොත් මම අහපව වාර ගන්න පුතේ. කියලා තියෙන්නේ වැඩ වැඩක් උනේ නැත්තම් ආපහු එන්න කියලා. තාම එහෙම එන්න උනේ නෑ. මේ මජ තමයි මට ඉදිරියට කියන්න තියෙන්නේ. පුතේ මේ මුදල් ගත්තා. වචන නැස් කරන දාටි ගෑනේ නන් නෙමෙයි මම. ඒක සත්‍යයෙන් මම කියනවා පුතා. ඔව්. පන්දර ගන්නකොට එක ගතියයි. මේක අනිවාර්යයෙන්ම දාන්න පුතා. තේරෙනවද? පන්දර ගන්නකොට මගේ රත්තරන් පුතා කියනවත් වැඩේ වුණ නැතුනම් පස්සේ මෙහෙමයි කියලා කතා කරන්නේ නැහැ. දිවල් දෙකේ නෑ. අම සීමා කරලා තියෙන දින 3යි නැත්තම් දින 7යි පුතා. ඒ කාර්යම වැඩ සිද්ධ වෙන්නේ එකම නම්බරේ. එකම නම ඕනලාකම නැගෙන්න පුළුවන්. ඕනලා කතා කරන්න පුළුවන් පුතා. මම ඔයාගේ ඔයාට සැකයි වගේ තිබුණා කියන්නේ බලමු. ඔව්. මං ඒකින්ද ඔයා කොහොමද පුතා? නැවත වරක් ගෙන්නනවා. සත්‍ය මේ ආකාරයෙන් මේ බලන්න ඔයාම දෙයි ගේන්න. ඔයාට යම් මන් තියනවා කියන්නේ ප්‍රශ්නයක් හරිදරයක් තියනනේ ඒක මම නිදාස් කරලා දෙනවා. මෙහෙම සත්‍ය ඔයා ඔයත් ලොවටම අඬගා කියයි එතන සත්‍ය කියලා. අයිබුවන් කියලා කට්ටියම පිළිගන්නවා අපේ රූ එන්ටර්ටේන්මන්ට් YouTube channel එකට. ඉතින් මෙතන තමයි අපි අද සත්‍ය ගවේෂණය කරන්න ආපු ස්ථානය. මෙතන බදුළු බණ්ඩාර වල පාර මෙතන කියන්නේ ඇල්ල කියලා. ඉතින් මෙතන තමයි මේ කියන භද්‍රකාලි දේවාලය. අපි පොඩ්ඩක් ඇතුළට ගිහින් බලමු මෙතන හාස්කමක් තියෙනවද? කොයි හා සම්බන්ධවද මෙතන වැඩකටයුතු වෙන්නේ? කොයි ආකාරයෙන්ද මෙතන වැඩකටයුතු සිද්ධ වෙන්නේ කියලා අපි ඇතුළට ගිහින් බලමු. මේ දේවාලේ කවුරු හරි ඉන්නවද? ආයිබෝවන්. මම ඇත්තටම අද මේ විදිහට එන්න හේතුව වුණේ මේ බදුළු බණ්ඩාර වල පුරවලේ විතරක් නෙමෙයි. මේ මුළු ලංකාවේම වගේ ඔබතුමී ගැන මිනිස්සු ඇත්තටම කියන කතා හින්දා සත්‍යකම මට පිළිගන්නේ නැහැ. නමුත් මම ඒ ටික ඔබතුමීගෙන් දැනගන්න ඕන නිසා මම අද මේ විදිහට ඔබතුමී මුණ ගැහෙන්න ඔබතුමීගේ මේ දේවස්ථානයට මම ආවේ. ඉතින් ඔව් මට ඔබතුමීත් එක්ක පොඩ්ඩක් මේ සම්බන්ධව කටයුතු කරන්න කතා කරන්න පුළුවන්ද? ආ පුළුවන්. හරි. ආයි බොන් වෙන්නේ. ආයි බොන්. ඉතින් මම අද ආවේ මේ ඇල්ල වැල්ලවායේ මාර්ගයේ බොහොම හරි සුන්දර තැනක්. මෙතන එන්න හේතු වුණේ මිනිස්සුන්ගේ ආරංචි මාර්ගවලින්. ඉතින් අපි මේ කරන්නේ ඇත්ත සත්‍ය විතරක් තියෙන තැන තමයි අපි හොයාගෙන යන්නේ. ඉතින් මම මේ අද ආවේ ඒ වගේ තැනකට ඔබතුමීගේ දේවස්ථානයට. නේද? මට කියන්නකෝ බලන්න ඔබතුමීගේ නම මොකක්ද කියලා. කුසුමාවති තිලකරත්න. කුසුමාවති. හරි. එතකොට මෑණියනි මම මෙන්න මෙහෙම දෙයක් ඔබතුමීගේ මුලින් දැනගන්න කැමතියි. ඔබතුමීට මේ ගුරුකන් ශාස්ත්‍රයේ කාගෙන්ද උරුම වුණේ? මේ ශාස්ත්‍රයේ ඔබතුමී පොතපත දැනුමින් විතරක් ඉගෙන ගත්ත දෙයක්ද? නෑ මගේ පියාගෙන් පුතා. ඒක පරම්පරාවෙන් පරම්පරාවට එනවා. අම්බලංගොඩ බැනට් කුවම ඕන කෙනෙක් දන්නවා. ඒ කියන්නේ හොඳ වැඩකාරයෙක්. මගේ තාත්තා දැන් නැති වෙලා තාත්තා ජීවත් තාත්තත් වැඩ සිද්ධ කරා. ඊට පස්සේ මම මේ වැඩ කරන්නේ මාලිගාවේ ඇතුළු තිලක කුසුමාවති. කියන්නේ ඇදුරු පරම්පරාව. ඇදුරු පරම්පරාව පුතා. ඒකයි මේ කියන්නේ දකුණේ අපි මේ හිටියත් ඒ විදිහ තමයි කියන්නේ. දැන් එතකොට මේ ශාස්ත්‍රය ඔබතුමී මේ දේවස්ථානයත් එක්ක කොච්චර කාලයක් ඔය කරගෙන යනවද? දැනට අවුරුදු 18ක් වෙනවා පුතා. දැනට අවුරුදු 18ක් ඔබතුමී මේ දේවල් කරගෙන යනවා. යනවා. ඔය අවුරුදු 18ක කාලයේදී එක ගුරුකමක් හරි වැරදිලා තියෙනවද? නෑ බුදු වෙන්න ඕනේ. වැරදුනොත් මම අහපව වාර ගන්න පුතේ. කියලා තියෙන්නේ වැඩක් උනේ නැත්තම් ආපහු එන්න කියලා. තාම එහෙම එන්න උනේ නැහැ. මේ මම පුතේ. මාලාට දොස්තර ඩොක්ටර්ලා නඩුකාර මහතුන් එවැනි එනවා අමුදාව ඉහළ නිල දර නැහැ. තව තරහසකට ඇත්තින්න කියන්න බෑ. එතකොට පුතේ ඒ වගේ මතරන මිනිස්සුත් එනවා. ඊයේ බලන්ට අගෙන් අපි සාමාන්‍ය අපි වගේ ඇත්ත වෙනවා. ඉතින් මම කියලා තියෙන්නේ වැරදුනොත් කරපු ගුරුකමක් මා මොන ගෑනේ නේද? ආද කියන මැද තමයි මට ඉදිරියට කියන්න තියෙන්නේ. පිටි මේ මුදල් ගත්තා. වචන නැස් කරන දාටි ගෑනේ නන් නෙමෙයි මම. ඒක සත්‍යයෙන් මම කියනවා පුතා. ඔව්. පන්දර ගන්නකොට එක ගතියයි. මේක අනිවාර්යයෙන්ම දාන්න පුතා. තේරෙනවද? පන්දර ගන්නකොට මගේ රත්තරන් පුතා කියනවත්
වැඩේ වුණ නැත්නම් පස්සේ මෙහෙමයි කියලා කතා කරන්නේ නැහැ දේවල් දෙකේ නෑ වැරදුන තහපවෙන්න මං හරි කැමති බාර ගන්න මට එවෙන් දතාව සිද්දලා නැති දෙන්නත් ඉපද ඔයාලට තේරෙනව ඇති මෙතුමීගේ දැන් මේ ගුරුකම් ශාස්ත්‍රයේ අවුරුදු 18ක් ඒ වසර 18ට මෙතුමී කරලා තියෙන එකඳු කාරණාවක්වත් මේ වෙනකන් හරි නොගිහින් නැහැ කියන්නේ සියලුම කාරණා ඔබතුමී සර්වප්‍රකාරයෙන් සාර්ථක කරලා දීලා තියෙනවා කරලා තියෙනවා නැත්තම් පුතේ මෙතන පාර ආයින්නේ ප්‍රධාන පාර ආයින්නේ මම ඔබතුමීගෙන් මෙහෙම දෙයක් දැනගන්න කැමතියි දැන් මම මේ දේවාලයට එනකොට මට පිටයි මිනිස්සු ඇත්තටම ගොඩක් ඔබතුමී ගැන මට කිව්වා නරකක් නෙමෙයි කිව්වේ හොඳක් කිව්වේ ඒ කියන්නේ මම මේක හොයාගෙනනේ මම ආවේ අද මේ විදිහට ඉතින් හොයාගෙන එන්න මට තනින් තනින් අහන්න වුණා ඒ අහනකොට හැමෝම වගේ කිව්වේ ඔබතුමීගේ හොඳ ගුණ යහපත්කම ගැන විතරයි ඉතින් මිනිස්සෙක්ට මිනිස්සෙක් වර්ධිනවට කැමති නේද මෑණි ඔව් පුතා නමුත් මම දෙනකොට ඔබතුමීට එහෙම කවුරුත් වචනයක්වත් කිව්වේ නැහැනේ ඒ ඇයි ඒකට හේතුව මොකද්ද මම හිතන අපිට ඇත්තම මට කට්ටිය වැඩ කරගත් වෙන වෙලාවෙ ගෙන්න ගන්න අපතු වුණා හොනද සත්‍ය කරනවා නම් කොතනත් ඉතින් කවුරුත් පිළිගන්නවා කවුරුත් පිළිගන්නවා ඒකයි හරි දැන් එතකොට මෙතන තියෙනවා පළතුරු වට්ටිය දැන් මම කැමති මේ පළතුරු වට්ටිය මොකක් සඳහාද මේ විදිහට තියලා තියෙන්නේ ඒ උතුම් කතරගම දීවරාජෝත්න වහන්සේට පුතා බුද පූජාවල් පවත්වන අපි මේ දේවස්ථානේ උදේට ආහාර පූජාවල් ඒ සියල්ලම බුද පූජා තියෙනවා පහන් 47ක් දැල්වෙනවා හවසට බුද පූජා නැහැ පහන් 47 දැල්වෙනවා ඒ ආකාරයටම මේ අපි මේ දේවස්ථානේ කරන පිළියෙල කරගෙන යන්නේ හරි තවත් දැන් මම මේ දේවාලයට ගොඩ වෙනකොට මම ඉස්සෙල්ලම දැක්ක රත්තර තිනව සම්මාන වගේකුයි සහතික වගේකුයි. ඉතින් මේවා මොනවද ඇත්තටම? මේ මට ලැබුණ දැන් වසර 10කට උඩදී. ඔව්. වසර ගන්න ඇති කවති කියලා මතක නෑ මට. ඇමරිකාවේ නිදියෝ දෙන්නේ කරන් ආවා. නුවරින් වහන නුවරින් එනකොට මෙතන නතර වෙලා බැලුවා ඊට පස්සේ යාට මේ දැවිලා තියෙනවා කියලා සිංහල ඔව් එක්කෙනෙක් ඒ ළමයා අර එක්කන් ආවේ දනවා ඒකට මොකද කරන්න කිව්වම ඒ අප්පච්චිගේ මං අතින් දෙක කැපුවේ දෙකේ තුනයි ඒ කපලා තියෙන සතිය දෙයක් යනකොට මට මේ සම්මාන ලැබෙන විදියට වැඩ සැලසුණා අවුනහ අතින් දෙක කපන එක හා සම්බන්ධයි ඔය අවුරුදු 10ක කතන්දරේ ඔව් පුතා හරි එතකොට මෑණියනි දැන් ඔබතුමී මේ කටයුතු කරන්නේ දින නියම කරලාද නැත්නම් වෙන මිනිස්සු වගේ වරු 3යිද පැයයිද නෑ පුතා මම දෙන්නේ දින 3 දින 7 තමයි වැඩිම දෙන්නේ පුතා දින 7 තමයි ඒ කියන්නේ දවස් 7 තමයි වැඩි නැත්නම් කියන්නේ වැඩේ කරලා හවස දෙනකම් බලාපොරොත්තු මනසෙක් දැන් ඔයා මට වැඩේ බාර දුන්නා කියන්නේ පුතා වැඩේ කරනවා කියන්නේ එයා කවදා නිකන් ඔක ගැන බලාපොරොත්තු ඉන්නද නෑනේ පුතා මම සීමා කරලා තියෙන්නේ දින 3යි නැත්තම් දින 7යි පුතා ඒකයි කාර්යම සිද්ධ වෙනවා ඒකේ කාලේ දින 3යි හෝ දින 7යි අනිවාර්යයෙන්ම මොනෑම් කටයුත්තක් වුණත් කරලා දෙනවා සත්‍යමයි පුතා දෙයියන් අවසාන වශයෙන් ඔබතුමීට මම මෙහෙම දෙයක් කියන්න කැමතියි ඔව් පුතා අද සමාජයේ බැලුවොත් ඇත්තටම මේ ඔබතුමීගේ මේ ශාස්ත්‍රය කියන දේ මිනිස්සු හම්බ කරන් කෑමක් කරලාගෙන ඉන්නේ රස්සාවක් කරගෙන තියෙන්නේ මේක. ඔව් පුතා. ඒ අතරේදී මට ඔබතුමිය ගැන දැනගන්න ලැබුණේ මිනිසුන්ගෙන්නේ. මෙන්න මෙහෙමයි මෙහෙමයි අහවල් දැන මෙහෙම කෙනෙක් ඉන්නවා. ඔව් පුතා. කියලා තමයි මට ආරංචි ආවේ. ඔව්. ඉතින් අවසාන වශයෙන් ඔබතුමීට මේ සමාජයට මොකද්ද දෙන්න තියෙන ආදර්ශයද? පුතා මට අද කලි යුගයේ අපේ වයසත් එක්ක බැලුවම මේ කලියුගේ වගේ ඇත්තටම හොර බොරු වංචාවල තමයි මුල් තැන තියෙන්නේ මුල් තැනත් සත්‍යය එකයි පුතේ දැන් දැනට තියෙන තත්ත්වයට මම දෙයි වෙන්දත් ඒ දෙක කියනවා පුතා ඉතින් යහපතක් කරොත් මිනිස්සෙක් තම මරණ මාතේ හරි යහපත සිද්ධ වෙයි අපි සමදා ජීවත් වෙන්න ආව නෙවෙයි පුතා අපි ජීවත් වෙන කෙටි කාලයේදී මිනිස්යන්ට අපෙන් වෙන්ද තියෙන යුක්තන් හරියාකාරීෂ්ඨ කරොත් යහපතක් කරොත් ඒදී අපට අනිවාර්යෙන්ම අත්වාත්මික ලැබෙනවා. තමන් දැනගන්න ඕනේ
තමාම දරගෙන කටයුතු සිද්ධ කරගන්න ඕනේ. එතකොට දැන් ලංකාවේ මිනිස්සු රට ගිහින් ඉන්නවනේ. ඔව්. රට ගියපු මිනිස්සු ගොඩාක් ඔය ගුරුකම් කියන දේට අහු වෙනවා. ඔව්. ඔබතුමීටත් රට ගියපු එක්කෙනෙක් කෝල් එකක් දීලා කිව්වොත් අනේ මෑණියනි මට මේ වැඩේ කරලා දෙන්න. මං සල්ලි දෙන්නම්. සල්ලි දෙන්නට පස්සේ වෙන මිනිස්සු වගේ සල්ලි ටිකක් අරගෙන ඒ නම්බරුත් අයින් කරලා දාලා ඒ මිනිස්සුන්ට වංචාව කරනවා. නෑ පුතා මේක බලන්න දැන්. ඔව් මම දැනගන්න කැමති. මුහුදෙන් එතරනේ රට කියන්නේ. ඔව්. රට ගියපු කෙනෙක්ට කොහොමද මේ ගුරුකම් කියන දේක් බලපාන්නේ? පුතා මෙහෙමයි දැන් ඉතලා යාගේ නම් මෙහෙමයි තියෙන පස්ති කියනවා. සම්බන්ධතාවක් තියෙන උතර මම මෙහෙම බලනවා. දින 3ද දින 7ද කියලා. ඔව්. බලලා මේ දින 3 hari 7 hari ඒ දින ගාන කියලා මේ ටික සිද්ධ කරලා දෙනවා කියනවා. පුතා ඒ විදියට කරනවා. එකම නම්බරේ එකම නම ඕනලාකම නැගෙන්න පුළුවන් ඕනලා කතා කරන්න පුළුවන් පුතා ඕනලා කතා කරන්න පුළුවන් පුළුවන් ඔව් ඒව වෙනස් වීමක් වෙලා නැහැ රටේ ඉන්න ඇත්තෝ දන්නවා ඒක අය කියන්නේ රටේ ඉන්න මිනිස්සු තොබුති මේ ගැන ගොඩක් කරුණු කරනවා දන්නා 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 පුතා ඒ කියන්නේ මට මෙවැනි රූප ලැබුණේ ඔව් දැන් අර අතන තියෙන පිළිරුවක් මේ මොකක්ද ඒක ඔබතුමීට ඒක විශේෂ පිළිමයක් මං දැකලා නැහැ මීට කලින් ඒ වගේ එකක් මට ඒක ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න මේ රූපනපතේ මෙහෙමයි ඉන්ද්‍රාණි කියලා කම්පැනි මඩම් කෙනෙක් මේ සුද්ධ දෙන්නේ දෙන්න සබල්තාවයක් තිබිලා ඒක කැඩුවා නැත පාවුල අවුල නැත් බත් දෙකට තිබුණේ නම් තදා කරන්න බෑ ඒක ඒක හොඳ හොඳ නෑ ඊට පස්සේ ඉතින් ඒක රාපස්සේ මේ දේ එයාම කතා කරලා කිව්වා ඉතින් මැඩම් මොන් කිව්වා මෑණියො මම මෑණියන් සන්තෝෂේ මේ දේ ඒ මැඩම් ලත් කියලා ලබා දෙනවා කියලා කල්කටාවේ මේ රූපය හදමින් දුබායි වැඩ කරේ කල්කටාවට බාර දීලා කල්කටාවේ මාසයක් යනවා අතර කොරෝනා කාලේ මාතකින් මට ඉතින් ලැබුණා නෑ නෑලා කාලියම මා ළඟට වැදියා. ඔව්. ඉතින් ඔබතුමීට එහෙම පිළිරුවක් පූජා කරන්න තරම් ඔබතුමී මහඟු සේවයක් කරලා දීලා තියෙනවා මේ මිනිස්සුන්ට කියන්නේ. ඒ වයි කරන පුතේමනේ නෑ. සමගිය තියෙන පවුල් විනාශ වෙනවනේ. ඔව්. වෙන සම්බන්ධෙන්ද ඒව බින්දනවා පුතේ. අවුනද එකතු කරන්නේ කොට එකතු කරනවා බින්දින්නේ කොට බින්දිනවා ඒක දැන් ඔයා මගෙන් ඉස්සල්ලාම ඇහුවා හොඳ නරකයි දෙකම කරනවාද කියන එක පුතේ වෙන මතක ඇතිනේ ඔව් නරකක් කියන දෙයක් ඉතින් කියන්නේ පුතේ වර්ධකට දනුවන් දෙන එක ඒ වගේ දේවලුත් නරකක් වෙන්නේ නැහැ පුතේ ඉතින් වර්ධි කරපු මිනිහට දනුවන් දෙනවා කියන එක මම වර්ධක් දකින්නේ නැහැ ඔව් ඒ දෙකත් සිද්ධ වෙන්න ඕනේ පුතේ යුක්තියක් අයුක්තියක් කියන දෙයක් තියෙනවනේ ඉතින් ආයිටක සාධාරණක් වෙච්ච මිනිසෙකුට යුත්තක් වනේ ඉදිරි දිනයකදී මම ඔබතුමීගේ මේ දේවස්ථානෙට එනවා නැවත දිනයකදී අනිවාර්යයෙන්ම එන්නනේ පුතා අපි එදාට බලමු ඔබතුමීගේ මේ කටයුතු තුළ සත්‍ය සත්‍ය ඇස් මන අපිට අපි දැනගමු අපි බලාගමු දෙයි කපන එක ඒ දෙන දින හැම දෙයක් දින දෙනවා කියලා වැඩ කරන දින දෙනවා කියන එක මම පුතා දෙහි අතින් කපනවා කියන එක කොහොමත් නම් ඔයාගේ ඔයාට සැකයි වගේ තිබුණා කිව්වනේ බලමු ඔව් මං ඒකින්ද ඔයා කොහොමත් පුතා නැවත වරක් ගෙන්නනවා සත්‍ය මේ ආකාරයෙන් මේ බලන්න ඔයාම දෙගෙන්න ඔයාට යම් මන් තියනවා කියන්නේ ප්‍රශ්නයක් කරදරයක් තියනවා නම් ඒක මම ඉඳාස් කරලා දෙනවා මෙහෙම සත්‍යය ඔයාත් ලොවටම අඬගා කියයි එතන සත්‍යය කියලා ඒකයි මම මෑණියනි මං අද මේ ආපු ගමනින් ඔව් මහත්තයා සෑහෙන දෙයක් ඔබතුමින්ගෙන් දැනගත්තා මම විතරක් නෙමෙයි මේ සමාජයත් අද දැනගන්න ඇති මේ මෑණියෝ කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියන්න ඉතින් ඒ මූණේ තියෙන අවංක හිනාවත් එක්කම හිතේ තියෙන අවංක වචන ටිකක් එළියට ආවා. ඉතින් මෑණියනි මම එහෙනම් අදට යනවා. සම්මා සම්බුද්ධ සරණයි පුතේ ජය වේවා.